දැනට තියෙන තත්ත්වය ගත්තොත් විදුලි බල මණ්ඩලයේ සම්බන්ධතා ගාස්තුවත් ඉතා විශාල මට්ටමක තියෙන. ජනතාවට වෙන විකල්ප ක්‍රමවේද තියෙනවද තමන්ගේ විදුලි බිල අඩු කරන්න පුළුවන් විදි? ඒ කියන්නේ මං කියන සාමාන්‍ය දරන්න පුළුවන් පිරිසකට හරි. මෙහෙමයි දැන් බල ශක්ති සංරක්ෂණය කියන එක ඇත්තටම හරි වැදගත්. ඒ කියන්නේ රටක් වශයෙන් අපි විදුලිය සංරක්ෂණය කරන ප්‍රමාණය මදි. ඒ කියන්නේ අපි කර්මාන්ත ශාලා ගත්තත් අනිකුත් ව්‍යාපාර ගත්තත් ස්ට්‍රීට් ලෑම්ප් එකක් ගත්තත් සයින් බෝඩ් එකක් ගත්තත් ගෙදරක බල්බ් එකක් ගත්තත් රටේ ජනතාව වුණත් විදුලිය සංරක්ෂණය කිරීම ප්‍රමාණවත් මදි. එතකොට අපි මූලිකවම කෙටියෙන් ඉක්මනටම කරන්න පුළුවන් දේ තමයි විදුලිය සංරක්ෂණය කිරීම. ඉතින් ඒ සංරක්ෂණය කිරීම සඳහා රජය අපේ සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එක ආයතන තියෙනවා. විවිධ ආයතන තියෙනවා. ඒ ආයතන එකතු වෙලා මේක සංරක්ෂණය කරගන්න බලන්න. ඒ වගේම මහජනතාව තමන්ට පුළුවන් විදිහට කාර්යක්ෂම විදිහට විදුලිය පාවිච්චිය තව ටිකක් අඩු කරගන්න ඕනේ. අඩු කරගත්තොත් ඔන්න එතකොට විදුලියට යන වියදම අඩුයි. නමුත් දැනට චතුර මේ ජූලි පළවෙනිදායින් පස්සේ ආයක්‍රමයේ වෙනස් කරානේ. දැන් මිලියන 1.7ක පාරිභෝගිකයින්ගේ ඇවරේජ් බිල රුපියල් 275යි දැන් මාසෙට බිල රුපියල් 275යි හරි ඉතින් ඒ ගානට තමයි තියෙන්නේ දැන් ඒ කියන්නේ අපි තාම හොඳ විදිහට මේ එක කණ්ඩායමකට 1.7 මිලියන් පාරිභෝගිකයන්ට රුපියල් 275යි මාසෙ ලයිට් බිල ඉතින් හැමෝම ටිකක් අඩු කරගන්නවා නම් බල ශක්තිය සංරක්ෂණය කරගන්නවා නම් මට හිතෙන්නේ අපේ වියදම විදුලි ජනනයට යන වියදම අඩු කරගන්න පුළුවන් ඒක තමයි එක පැත්තකින් අපි කරගන්න ඕනේ ඒක තමයි ඊටාම කඩිනමින්ම කරන්න පුළුවන් කටයුත්ත ඒක තමයි පාරිභෝගිකයට කරගන්න පුළුවන් ඉතින් දෙවෙනි එක තමයි අපි අපේ වියදම් අඩු කරගන්න එක. ඒතොර වියදම් අඩු කිරීම සඳහා අපේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. හැම අංශයකම වියදම අඩු වෙන විදිහට අපි කටයුතු කරලා තියෙනවා. ඒතකොට ඒ කටයුතුත් සමග වියදම අඩු කරගන්නවා. නමුත් චතුර අර මම ඉස්සෙල්ලා කිව්වාගේ අපේ 87%ක් තියෙන්නේ ජනන වියදම. අනිත් වියදම් ඔක්කොම තියෙන්නේ 13%යි. එතකොට අපි ජනන වියදම තමයි ගොඩක් අඩු කරගන්නවා. අනිත් වියදමුත් අඩු කරන්න ඕනේ. අනිත් වියදමුත් අඩු කරමින් තමයි ඉන්නේ. නමුත් ජනන වියදම අඩු කරගන්න පුළුවන් තරම් බලන්න ඕනේ. ඉතින් ඒ අංශයෙන් තමයි අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේකේ මිල අඩු කරගෙන ඉදිරියට යන්න. හැබැයි ලබන වසරේ මට සෑහෙන විශ්වාසයක් තියෙනවා ලබන වසරේ වියදම් මේ වසරේ වියදම් වලට වඩා අඩුයි කියලා.